අයිබෝවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා siblings creations youtube channel එකට ගොඩ වැදෙන ඔයාල හැමෝම ගොඩක් දෙනා මුහුණ පාන ගැටලුවක් තමයි හිසකෙස් අධික ලෙස ගැලවී යාම. ඉතින් සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ කෙස්ගස් 50ත් 100ත් අතර ප්‍රමාණයක් තමයි දිනකට ගැලවිලා යන්නේ. ඉතින් ඊටත් අධික ප්‍රමාණයක් වාගේ කෙස්ගස් ගැලවෙනවා නම් ඒ වගේම කොණ්ඩේ පීරන හැම වතාවෙම කෙස්ගස් ගැලවෙනවා නම් කොණ්ඩේ වා අතින් අල්ලන හැම වතාවෙම වාගේ අතට කෙස්ගස් එනවා නම් ඉතින් ඒක නම් ගැටලුවක්. අනේ ඒ වගේ අධික ලෙස ඔයාගේ හිස කෙස් ගැලවිලා යනවා නම් ඒ වගේම කිසිම වර්ධනයක් නැත්නම් වාගේ හිස කෙස් වල ඒ වගේම හිස කෙස් වල දුර්වර්ණතාවයක් තියෙනවා නම් කියන්නේ සාමාන්‍යයෙන් කළු පැහැවෙන්න ඕනනේ හිස කෙස් ඉතින් දොරවර්ණ වෙලා තියෙනවා නම් ආගේ හිස කෙස්. ඔන්න ඔයාට ගැළපෙන ට්‍රීට්මන්ට් එකක් තමයි අද මම අරගෙන ආවේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට මතක ඇති කියලා මීට කලින් මම පේරකොළ ටොනික් එකක් හදාගන්න හැටි ඔයගලන්ට කියලා දීලා තියෙනවා. හිස කෙස් අධික ලෙස ගැළවිලා යනකොට ඒ වගේම හිස කෙස් වල වර්ධනය බාල වෙලා තියෙනවන්ට ඒක ගොඩක් ගුණදායකයි. ඉතින් බලන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සහ ෆස්ට් කමෙන්ට් එකේ ඒක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ මම කියලා දොන්නේ හෙයා ටොනික් එකක්. නමුත් අද මම කියලා දෙන්නේ හෙයා ඔයිල් එකක් භාවිතා කරලා කොහොමද වාගේ කොණ්ඩේ අධික ලෙස ගැලවී යාම නවත්වන්නේ කියලා. ඉතින් මේ කරපිංච හෙයා ඔයිල් එක හරියටම හදන විදියද කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් නරඹන්න. මොකද ඔයාට නැවත පෙරලා ප්‍රශ්නයක් අහන්න ඉඩ නොතිය තමයි වීඩියෝ එක අවසාන කරන්නේ. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න. ඉතින් ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැතිනම් පහල තියෙන රතු පාට subscribe button එක click කරන්න අමතක කරන්න එපා. එනවා පිග්මන්ට් මෙයා වීඩියෝ එක බලන්න. ඉතින් මේ තෙල් එක හදාගන්න අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තමයි කරපිංච කොළ. ඉතින් ඔයාට කරපිංච කොළ ෆ්‍රෙෂ් විදියට ගන්න තැනක් තියෙනවා නයි කියන ඔයාලට ගහකින් කඩලා හරි එහෙම නැත්නම් සුපර් මාකට් එකෙන් හරි පොලකින් හරි ඔයාට කරපිංච කොළ ෆ්‍රෙෂ් විදියට ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා මේ තෙල් එක හදාගන්න. නමුත් මගේ channel එක බලන විදේශගත වෙලා ඉන්න ඔයාලට කරපිංච කොළ ෆ්‍රෙෂ් විදියට ගන්න නැහැ. වේලිච්ච කරපිංච කොළ තමයි සමහර රටවල තියෙන්නේ. ඉතින් එහෙම අයට වේලිච්ච කරපිංච කොළ ගත්තට කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම කියන්න ඕනේ වේලිච්ච කරපිංච කොළත් හොයාගන්න නැතිනම් ඔයාට පුළුවන් මේ සඳහා කරි ලීව්ස් පවුඩර් එක ගන්න. ඒකත් ගැටලුවක් නෑ. මේ තෙල් එකට ඒ විදිහටත් ඔයාට නිස්සාරණය කරගන්න පුළුවන් මේ තෙල් එක. ඉතින් අද මේ තෙල් එක හදාගන්න මම කරපිංච ඉති 30ක විතර ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම කරපිංච ඉති ටික කඩාගෙන ඊට පස්සේ ඒවා සෝදගත්තා. මොකද ඒ වගේ දූවිලි තියෙන පුළුවන් ඒ වගේම අපිරිසිදු වෙලා තියෙන පුළුවන්. ඉතින් ඒ නිසා ඒවා සෝදාගෙන මම ටවල් එකකින් තෙත මාත්තු කරලා ඊට පස්සේ පවනේ වේල ගත්තා. මේක අවුවේ වේලන්න එපා, පවනේ වේල ගන්න. ඉතින් මම ඇත්තටම මේක වතුර පිටින් ඒ කියන්නේ සෝදපු ගමම්ම මේ තෙල් එක හදන්න පාවිච්චි කරේ නැහැ. හේතුව තමයි වතුර තියෙනකොට මේ තෙල් එක අපිට කල් තියාගැනීමේ ගැටලු මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ටිෂු එකකින් එහෙම නැත්නම් රෙදි කෑල්ලකින් ටවල් එකකින් තෙත මාත්තු කරලා ඊට පස්සේ පොඩ්ඩක් පවනේ වේලිලා මේ වතුර ගතිය ඉවත් වුණාට පස්සේ තෙල් එක හදන්න ගන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා විටමින් ඊ කරල් 5ක ප්‍රමාණයක්. ඉතින් විටමින් ඊ කරල් ගන්නකොට ඔයාට පුළුවන් ෆාමසි එකකින් ගන්න. මිලිග්‍රෑම් 400 විටමින් ඊ කරල් තමයි අපිට අවශ්‍ය වෙන්නේ අද මේ සත්කාරයේ සඳහා. ඊළඟට මම එකතු කර ගන්නවා රතු ලුණු ගෙඩි 2ක ප්‍රමාණයක්. ඉතින් රතු ලුණු ගන්නකොටත් පොතු ඉවත් කරලා හොඳට සෝදගෙන ඒ වගේම පවනි වේලගෙන තමයි මම එකතු කරගන්නේ මේ සත්කාරයේ සඳහා. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා උලුහාල් තේ හැඳි 2ක ප්‍රමාණයක්. ඉතින් මේ උලුහාල් ගන්නකොට කබල යාන්තමට බැදගෙන තමයි මේ සත්කාරය සඳහා එකතු කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔක්කොම අමුද්‍රව්‍ය ටික මම සෝදානම් කරගත්තා. නැවතත් මතක් කරන්නම් මේ අමුද්‍රව්‍ය ඔක්කොම වියලි තත්ත්වයේ තියෙන්න ඕනේ. වතුර පිටින් නම් මේ තෙල් එක හදන්න එපා, ගොඩක් කල් තියාගන්න බැරි වෙනවා. එතකොට නැවතත් මතක් කළොත් කරපිංච ඉති 30ක් පමණ ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මිලිග්‍රෑම් 400 විටමින් ඊ කරල් 5ක්, ඒ වගේම පොතු ඉවත් කරගත්තු රතු ලුණු ගෙඩි 2ක ප්‍රමාණයක්, ඒ වගේම කබලේ යාන්තමට බැදගත්තු උලුහාල් තේ හැඳි 2ක ප්‍රමාණයක් ප්‍රමාණයකුත් අපිට අවශ්‍ය වෙනවා.
මීළඟට අපිට අවශ්‍ය වෙනවා සුදු පොල් තෙල්. සුදු පොල් තෙල් අද මේ තෙල් එක හදන්න මම මිලිලීටර් 200ක ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේවා ගෙදරම හින්දගත්තු සුදු පොල් තෙල්. ගෙදර කොහොමද සුදු පොල් තෙල් හින්දගන්නේ කියලා මම වීඩියෝ එකක් කරලා තිනවා කලින්. ඉතින් බලපො නැති අය වෙනුවෙන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සහ ෆස්ට් පින් කමෙන්ට් එකේ සඳහන් කරලා තියන්න. ඉතින් නිවසේ පොල් තෙල් හින්දගන්න පොල් නැති කෙනෙක් නම් ඔයා ඔයාට පුළුවන් කඩෙන් සුදු පොල් තෙල් එකක් ගන්න කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඇත්තටම ස්වභාවික සත්කාරයක් අපි කරනකොට හැම වෙලේම ඒකේ තියෙන ස්වභාවිකත්වය රැකගන්න දේවල් කරන්න අවශ්‍ය නිසා මම මේ නිවසේදීම හදාගන්න කියලා මේ දේවල් කියන්නේ. මොකද ඇත්තටම ප්‍රිසර්වේෂන්ස් ඒ වගේම විවිධ කිමිකල්ස් දාපු ඒවා තමයි සුදු පොල් තෙල් කියලා කඩේ තියෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපි ගැටලු අවම කරගෙන ගුණාත්මකභාවය වැඩි කරගෙන තෙල් එක හදා ගන්න අවශ්‍ය නිසා එහෙම කිව්වා. ඉතින් ඔයාට එහෙම නැතිනම් කමක් නැහැ, කඩේ තියෙන සුදු පොල් තෙල් හරි මේ සඳහා භාවිතා කරමු. මේ ළඟට මේ තෙල් එක හදා ගන්න අපිට අවශ්‍ය වෙනවා ඝනකම භාජනයක්. ඉතින් ඝනකම භාජනයක් ගත්තොත් අපි මේ එකතු කරන ස්වභාවික අමුද්‍රව්‍ය වල තියෙන ගුණාත්මකභාවය අපිට රැක ගන්න පුළුවන්. ඉතින් නැත්තම් මේ අමුද්‍රව්‍ය ටික පිච්චෙනවා ඩිරෙක්ට් හීට් එකට අල්ලනකොට. ඉතින් ඒ නිසයි මේ වගේ ඝනකම භාජනයක් අඩු ගානේ මිලිමීටර් 2 3ක විතර ඝනකම භාජනයක් යොදා ගන්න කියලා කියන්නේ. කරපිංච ඉති ටික මම මේ විදිහට කුඩා කොටස් වලට කපා ගන්නවා. ඉතින් අතර මේ නැට්ටත් මම මේ තෙල් එක හින්ද ගන්න දානවා. ඉතින් කොළ විතරක් නෙවෙයි. ඉතින් ඒ නිසා නැට්ටත් එක්කම තමයි මම මේ විදිහට කපා ගන්නෙ. කුඩාවට කපා ගත්තට පස්සේ මම මේ විදිහට බ්ලෙන්ඩ් කර ගන්නවා. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ ප්‍රමාණයට බ්ලෙන්ඩ් වුණාම හොඳටම ඇති. ඉතින් අතරම මේක තලලා වුණත් ගන්න පුළුවන්. වතුර ගාවන්නේ නැතුව, වතුර බින්දුවක්වත් දාන්න නැතුව මේක බ්ලෙන්ඩ් කරලා ගන්න. ඉතින් ගොඩාක් කුඩු වෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් කොළ ටික තැළුණාම හොඳටම ඇති. මේ එකම මම රතු ලුණු ගෙඩි දෙක සහ කබලේ ආන්තමට බැදගත්තු උලුවල් තේ හැඳි දෙකත් බ්ලෙන්ඩ් කර ගන්නවා. බ්ලෙන්ඩ් කරගත්තු ඔක්කොම අමුද්‍රව්‍ය ටික මේ විදිහට මම වෙනම භාජනයකට දාගන්නවා. මම මුලින්ම කිව්වා වගේ මේක පිටි වෙන්නම කුඩු කරගන්න අවශ්‍ය නැහැ. මේක ගලේ නිකන් යම්තමට අඹරලා ගත්තත් හොඳටම ප්‍රමාණවත්. නමුත් ගලේ අඹරනවා නම් ගලේ වතුර තියෙන්නේ නැති වෙන්න මේ දේ කරගන්න ඕනේ. දැන් මම ඉතාම අඩු ගින්දරේ භාජනය ලිපේ තියාගන්නවා. ඉතින් භාජනයේ තියෙන වතුර ගතිය ඉවත් වුණාට පස්සේ මම සුදු පොල් තෙල් මිලිලීටර් 200 එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ තෙල් එක හොඳට රත් වෙන්න දෙන්න. ඉතින් බුබුලු දාගෙන එනකොට ඔයාට පුළුවන් එකතු කරගන්න අපි බ්ලෙන්ඩ් කරගත්තු අපේ මිශ්‍රණය. ඉතින් මේ මිශ්‍රණය එකතු කරනකොට ටික ටික එකතු කරන්න මේක විසි වෙන්න පුළුවන්. මොකද තෙල් රත් වෙලා තියෙන නිසා. ඉතින් ප්‍රවේශමෙන් ඔයා එකතු කරගන්න මිශ්‍රණය තෙල් එකට. අඩු ගින්දරේම මේක හදා ගන්න ඕනේ. මොකද මේ අපි එකතු කරගත්තු කරපිංච, ඔලුහාල්, රතු ලුණු වගේ අමුද්‍රව්‍ය වල තියෙන ගුණ විනාශ නොවි පවත්ව ගන්න අවශ්‍ය නිසා අඩු ගින්දරේ මේක හදා ගන්න ඕනේ. පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම්ම ගින්දර වෙනස් කරන්නේ නැතුව අඩු ගින්දරේම තියන්න. ඉතින් හොඳට බුබුලු දමමින් මේ තෙල් එක හැදෙනවා. ඉතින් ඔයාට විනාඩි 10ක් විතර ගියාට පස්සේ මෙන්න මේ තෙල් එක කොළ පාටට හැරිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වෙලාවේදී තමයි අපි ලිප ඕෆ් කරන්නේ. ඉතින් මෙන්න මේ ලස්සන කොළ පාට තියෙන්න ඕනේ. එතකොට තමයි කරපිංච, යුෂ ඔක්කොම ටික තෙල් එකට එකතු වෙලා කියන එක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරලා මේ භාජනය නිවෙන්න දෙනවා. මේ තෙල් එක හොඳටම නිමුණට පස්සේ පැය 3-4ක් විතර ගියාට පස්සේ තමයි මම තෙල් එක පෙරා ගන්න. ඉතින් එතකම් මම හොඳට නිවෙන්න දෙනවා සහ මේ තෙල් එකට තවත් මේකේ තියෙන යුෂය ඉන්ෆියුස් වෙන්න කාලය තියෙනවා එතකොට. මීලකට මම පිරිසිදු වියලි භාජනයක් අරගෙන පැය 3-4කට පස්සේ තෙල් එක පෙරා ගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ වගේ පිරිසිදු සුදු රෙදි කෑල්ලකුත් මේ භාජනයට එලා ගන්නවා. ඉතින් ඔයගලන්ට පේනදි දැන් තෙල් එක හොඳටම නිවිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තෙල් එක පෙරා ගන්න ඕනේ. තෙල් එකේ තියෙන අපි බ්ලෙන්ඩ් කරගත්තු අමුද්‍රව්‍ය කිසිම දෙයක් තෙල් එකට එන්න බෑ. ඉතින් ඒ නිසා හොඳට පෙරා ගන්න මේ වගේ රෙදි කඩකින්.
ඉතින් අන්තිමට ඉතුරු වෙන ද්‍රව්‍යත් හොඳට මිරිකලා තෙල් ටික මේ භාජනයට පෙරා ගන්නවා මම. ඉතින් මේ තියන්නේ අපි පෙරාගත්තු කරපිංචා තෙල් එක. ඉතින් අපි යමු එහෙනම් අවසාන පියවර කරන්න. අපි මේ කරපිංචා තෙල් එකට දානවා විටමින් E කැප්සියුල්ස් 5ක තෙල්. ඉතින් ඉක්මනටම අපි ඒ ටිකත් එකතු කරගමු. විටමින් E තෙල් ටිකත් එකතු කරගත්තට පස්සේ මිශ්‍රණය හොඳින් කලවම් කරගමු. ඉතින් මේ කරපිංචා තෙල් එක දැන් ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. ලස්සන කොළ පාටකින් යුක්තයි මේ කරපිංචා තෙල් එක. ඉතින් ගොඩක් කරපිංචා දාපු තෙල් කියලා අපිට වෙළඳපොලේ තියෙන තෙල් වර්ගවල මෙන්න මේ වගේ ලස්සන කලර් එකක් නැහැ. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා ස්වභාවික අමුද්‍රව්‍ය අඩුවෙන් තමයි මේ තෙල් වර්ගවලට එකතු කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ තෙල් එක ගබඩා කරන්න වීදුරු බෝතලයක සාමාන්‍ය උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වයේ ඔයාට පුළුවන් මේක තියාගන්න මාස දෙකක ප්‍රමාණයක්. ඉතින් ඔයා වතුර එකතු කරගන්නේ නැතුව නම් මේ අමුද්‍රව්‍ය ගත්තේ මාස දෙකකටත් වඩා වුණත් ඔයාට තියාගන්න පුළුවන් මේ තෙල් එක. මේ තෙල් එක භාවිතා කරන්නේ මෙහෙමයි. ඔයා නාන්න පැය 4 හෝ 5කට කලින් ඔයාට පුළුවන් මේ තෙල් එක ඇඟිලි තුඩු වලින් හරි එහෙම නැත්නම් පුළුන් කැබැල්ලකින් හරි හිස් කබලේ හොඳින් ආලේප කරන්න. හිස් කබලේ ආලේප කරන ගමන් ඔයාට පුළුවන් හිස කෙස් සහ විශේෂයෙන්ම කෙස් අග ඔයාට ආලේප කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඇඟිලි තුඩු වලින් සාමාන්‍ය විදියට පොඩි සම්භාහනයක් දෙන්න. නමුත් අධික ලෙස කොණ්ඩේ ගැලවෙන කෙනෙක් නම් ඔයා සම්භාහනය කරන්න නෙපා. ඒක අත්‍යවශ්‍යම නැහැ. නමුත් කොණ්ඩේ සාමාන්‍ය විදියට ගැලවෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඇඟිලි තුඩු වලින් තද කරන්නේ නැතුව හිස් කබල සාමාන්‍ය විදියට පොඩි ලයිට් මසාජ් එකක් එහෙම නැත්නම් හරිම සැහැල්ලු විදියට පොඩි මසාජ් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් පැය 4 හෝ 5කට පස්සේ මෘදු ෂැම්පු එකක් භාවිත කරලා කොණ්ඩේ සෝදලා කන්ඩිෂනර් කරන්න. පැය 4ක් හෝ 5ක් නාන්න කලින් මේක ගාලා ඉන්න අපහසු කෙනෙක්ට කාර්යබහුල කෙනෙක්ට පුළුවන් නාන්න පැයකට කලින් මං අර කලින් කිව්ව විදියටම හිස් කබලේ ඇඟිලි තුඩු වලින් හෝ පුළුන් කැබැල්ලකින් මේක ආලේප කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් උණු වතුර බඳුනක ඔයාගේ ටවල් එක ගිල්ලලා ඒ ටවල් එක හොඳට තෙත මිරිකලා ඉවර වෙලා මේ ටවල් එක ඔයාගේ හිස වටා හොතාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටවල් එකේ උණුසුම අඩු වෙනකොට ආපහු උණු වතුර එකේ මේ ටවල් එක දාලා හොඳට මිරිකලා ඔළුව වටේ හොතාගෙන ඉන්න. ඉතින් මේ වගේ 3-4 පාරක් කරලා පැයක් හිටියාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් කාල වේලාව තියෙන විදිහට ඔයා මේ සත්කාරය මං කිව්ව ක්‍රම දෙකෙන් එකකට කරන්න. ඒ වගේම සතියට එකපාරක් මේ සත්කාරය කිරීම හොඳටම ප්‍රමාණවත්. ඒ අතරතුර වට පුළුවන් ඒ සතියෙම හෙයා පැක් එකක් දාන්න. ඒ වගේම පෙරකොළ ටොනික් වගේ හෙයා ටොනික් එකක් භාවිත කරලා කොණ්ඩේ සෝදන්න. ඉතින් මේ වගේ දේවල් කරන්න කොණ්ඩේ ඉක්මනින්ම ගැලවී යාම අවම කරගන්න. ඒ වගේම කොණ්ඩේ ඉක්මනින්ම වර්ධනය කරන්න අවශ්‍ය නම්. ඉතින් ඔන්න බොහෝ දෙනාගේ ඉල්ලීමක් අද මට ඉටු කරන්න පුළුවන් වුණා. ඒ තමයි කරපිංචා තෙල් එක හරියට හදන විදිය කියලා දෙන්න කියලා ඔයගොල්ලෝ අහපු දේ. ඉතින් ඔයාලා මේ කරපිංචා තෙල් එක හදලා ඔයගොල්ලෝ ප්‍රතිඵල අරගෙන අපිට කමෙන්ට් එකකින් එක දැනුවත් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තවමත් channel එක subscribe කරලා නැතිනම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඉතින් තවත් මේ වගේ ආයුර්වේදමය රූපලාවන්‍ය සත්කාරයක් අරගෙන ඕගොල්ලෝ ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නයි සෝදානම් වෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.